ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත සිංහල දමිළ අලුත් අවුරුද්දේ නැකත් චාරිත්‍රයේ පැලසිටුවීමේ නැකත අද දේශපාලන පක්ෂ 6ක් తాවකාලිකව අත්හිටුවයි අප්‍රේල් 11 සිට සතියක් තුළ මත්ද්‍රව්‍ය කිලෝ 128ක් හමු වේ සැකකරුවන් 13 දෙනෙක් අත්අඩංගුවට දින දෙකක් තුළ රිය අනතුරු වලින් පුද්ගල මරණ 30ක් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන්නන් සොයා පොලිස් යතුරු පැදි සංචාර ඇරඹෙයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත සිංහල දමිළ අලුත් අවුරුද්දේ පැල සිටුවීමේ නැකත් චාරිත්‍රය අදට යෙදී තිබුණා ඒ පූර්ව භාග 6:40ටයි සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පැල සිටුවීමේ නැකත අද පෙරවරු 6:40ට යෙදී තිබුණා ඒ අනුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාද අඟුණුකුල පැලැස්ස පිහිටි සිය නිවසේදී නැකතට පැලයක් තේමා කර ගනිමින් අලුත් අවුරුද්දේ පැල සිටුවීමේ චාරිත්‍රය සුබ මොහොතින් සිදු කරනු ලැබුවා ज्योतिष वेदिलुत किया ना तो परसरे फिलिबंद उन्हें दो तक मने आया सामात क्या मैं थिंग ये वाके में सारे कुछ क्या सामात जान से इतना तू ना मैं वाले पिल्लेटर सैम आउट जैसे कम नेकेटर के पहले आप सिटी में वाले पिल्लेट जी भी आप तो त्याग मत करान अभी लाभना उरुद्दे मीट वैडिये साथ तो मैं कटुत करना अनिवार्य मत विश्वास जाती है लाभना उरुद्दे अपने बिना साथ तावत जानने को आम එකම වෙලාවට එකම දිනක මිලියන ගණනක් කල ඉන්දන රටබවට අපි රටපත් වෙන්න පුළුවන්කම ලැබී ගිය විශ්වාසයක් තියෙන අපි වාර්තා තිබුණත් නැටත් දිනස් වාර්තාවල වැඩි හොන අපේ රටේ පරිසරය ආරක්ෂා කරගන්න එමෙන්ම ආදිවාසී නායක ඌරු වර්ගයේ වන්නි නැත්තන්ද පූර්ව භාග 6:40ට යතුණු සුබ මොහොතින් මෙලෙස පැලයක් රෝපණය කළා जीवत्न मंदन काल मेचि मे अत्पूज्यम पलपूज्यूज्य मंदूज अनी මෙයත් දාන පුජ්‍ය හැටිමට ඇනෝ කලන්නේ. ඒතනට තමයි කතා දමන්නේ භූම දාන එක. හැබැයි අද දවස් පුජ්‍ය මන් දෙනෙකුට මේ යුතුයකන් දෙකමම මන් දෙන්න පොදෝවිලා මං ගැටෙනවා. ලෝකයේ දිනුතන මන් දෙන්න මන් දෙන්න මිනිස් ගජ්ජුන්ට ආසාව තණ්හාව කියන එකම වැඩි තන මන් දෙනවා. ඉතින් ඒ තණ්හාව වැඩි තන මන් දෙන්න මන් දෙන්න මෙයත් තන්ට ආදායම් හේවුම් පුජ්‍ය මන් දෙකරන්නේ. ඉතින් ඒ ආදායම් හේවුම් පුජ්‍ය මන් දෙකරනකොට මෙයත් තන්ට පරිස
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් තවත් ඉතිරිව ඇත්තේ හිසතෙල් ගෑමිය සහ රැකී රක්ෂා සඳහා පිටව යාමේ නැකත් පමණයි. අවුරුද්ද
යුද්ධයේ තවත් සුවිශේෂී නැකතක් වන හිසතෙල් ගෑම අප්‍රේල් මාස 17 වන සෙනසුරාදා දින පූර්ව භාග උදෑසන 7:10ට දකුණු දිශාව බලා හිසට නුගපත්ද පයට කරඳපත්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණෙන් සැරසී නුගපත් යුෂ මිශ්‍ර නානුද තෙල්ද ගා ස්නානය කිරීම යෝග්‍ය බව සඳහන් රැකී රක්ෂා සඳහා මෙවර පිටත්වීමේ නැකත උදාවන්නේ අප්‍රේල් මාස 19 වන සඳුදා පූර්ව භාග උදෑසන 6:39ට සුදු පැහැති වස්ත්‍රාභරණෙන් සැරසී දීකිරි සහ ගිතෙල් මිශ්‍ර කිරිබත් කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත් යාම සුදුසු වනවා දැනට අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු වී ඇති දේශපාලන පක්ෂ 6ක් తాවකාලිකව අක්‍රීය කිරීමට මැතිවරණ කොමිසම් විසින් තීරණය කර තිබෙනවා පක්ෂවල අභ්‍යන්තර ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු වී ඇති දේශපාලන පක්ෂ 6ක් తాවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචේවා මහතා සඳහන් කළා. එලෙස අක්‍රීය කරන ලද පක්ෂවල තනතුරු සම්බන්ධයෙන් මතුව ඇති නෛතික ගැටලු හේතුවෙන් අදාළ පක්ෂ අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු වී තිබෙනවා. එම අධිකරණ කටයුතු අවසන් වීමෙන් අනතුරුව හෝ එසේත් නොමැතිනම් පක්ෂ අභ්‍යන්තර පාර්ශවයන්ගේ එකඟත්වයකින් අනතුරුව අදාළ පක්ෂ කෙරෙහි බලපවත්නා తాවකාලිකව අත්හිටුවීමේ තීරණය ඉවත් කිරීමට හැකියාව පවතින බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. එමෙන්ම අදාළ නෛතික කටයුතු අවසන් වන තෙක් එම පක්ෂවලට මැතිවරණවලට ඉදිරිපත් වීමටද අවකාශය නොලැබෙන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. ගත වූ පැය 48ක කාලය තුළ රියානතුරු හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. වසරේ වැඩිම රියානතුරු සිදුවන මාසයක් වන අප්‍රේල් මාසයයි අප මේ ගවමින් සිටින්නේ. පසුගිය කාල සීමාව තුළ වාර්තා වුණු රියානතුරු දෙස හැරී බලන විට ඉන් පුද්ගලයන් විශාල ප්‍රමාණයකගේ ජීවිත අහිමි වුණා. දිනපතා සිදුවන රියානතුරු පිළිබඳව අප ඔබව නිරන්තරයෙන් දැනුවත් කරන්නේ මෙම උත්සව සමය ඉතා සතුටින් ආරම්භ කළ සීම එය සතුටින් අවසන් කිරීමටද ඔබට අවශ්‍ය මාර්ගෝපදේශනයේ සපයන්නටයි. මෙවන් වාතාවරණයක් තුළ ගත වූ පැය 48ක කාලය තුළ රියානතුරු හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඉන් මරණ 8ක්ම සිදුව ඇත්තේ ඊයේ දිනේ සිදු වූ අනතුරු වලින්. පසුගිය පැය 24ක කාලය තුළ ශ්‍රී ලංකාවේ රියානතුරු වලින් සිදු වූ මරණ 16ක් වාර්තා වී තිබෙනවා. මෙය සමස්තයක් ලෙස වැඩිම මරණ සංඛ්‍යාවක් එක් දිනකදී වාර්තා වීම හැටියටයි හඳුන්වන්නට පුළුවන්. මේ මරණ 16න් මරණ 8ක් සිදු වී ඇත්තේ ඊයේ දින තුල සිදු වූ රියානතුරු වලින්. ඉතිරි මරණ 8 දින කිහිපයකට පෙර සිදු වූ රියානතුරු වලින් තුවාල කරුවන් බවට පත් වූ පුද්ගලයන් මිය යාම හැටියටයි හඳුන්වා දෙන්නට පුළුවන්. පසුගිය අප්‍රේල් 14 වෙනි දින රියානතුරු වලින් මිය ගිය සංඛ්‍යාව 14ක් පමණ වෙනවා. ඊයේ දින 16ක් පමණ වෙනවා. ඒ අනුව පැය 48ක කාලය තුළ රියානතුරු වලින් මිය ගිය සංඛ්‍යාව 30ක් පමණ වෙනවා. 14 වෙනි දින 74කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබ තිබුණා. ඒ වගේම ඊයේ දිනත් 80කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබ තිබෙනවා රියානතුරු වලින්. ඒ අනුව පැය 48ක කාලය තුළ රියානතුරු වලින් තුවාල ලැබූ මුළු සංඛ්‍යාව 150කට ආසන්න වෙනවා. මේ කනගාටුදායක තත්ත්වය පාලනය කර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය මැදිහත් වී ක්‍රියා කළත් ජනතා ඔබගේ සහය මාර්ගයේ භාවිතා කරන ඔබගේ සහය රියදුරන්ගේ සහය නොමැතිව එය පාලනය කිරීමට හැකියාවක් නැහැ. පසුගිය අප්‍රේල් මාස 11 වන දින සිට මේ දක්වා මද්‍රව්‍ය කිලෝ 128ක් සමග සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. පසුගිය අප්‍රේල් මාස 10 වෙනි දින පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් විශේෂ වැටලීමක් සිදු කළා වත්තල ප්‍රදේශයේදී. එහිදී හෙරොයින් වර්ගයේ මද්‍රව්‍ය ග්‍රෑම් 101ක් සහ අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 113ක් සමග සැක්කරුවෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ සැක්කරුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊට පසු දින ජායල ප්‍රදේශයේදී අයිස් වර්ගයේ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15ක් සැකකාරියන් 2 දෙනෙක් සහ සැක්කරුවන් 4 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. අප්‍රේල් මාස 12 වෙනි දින මේ රත්ගහවත්ත මාබිම ප්‍රදේශයේදී අයිස් වර්ගයේ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110ක් සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඊයේ දින වත්තල හුණුපිටිය ප්‍රදේශයේදී අයිස් වර්ගයේ මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2ක් සමග එක් සැකකරුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විමර්ශන තවදුරටත් කරනවා. අත්අඩංගුවට ගත් සැකකරුව 28 හැවිරිදි පුද්ගලෙක්. අප්‍රේල් 10 වෙනිදා සිට සතියකට
ආසන්න කාලය තුල නතරව කොටගෙන ඇති සැකකරුවන්ගේ සංඛ්‍යාව 13ක් වෙනවා. ඒ අතර සැකකාරියන් දෙදෙනෙක් සිටිනවා. අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 128කට ආසන්න ප්‍රමාණයක් මේ දින 7ක් කාලය තුල සොයාගෙන තියෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන්නන් සොයා පොලිස් යතුරු පැදි සංචාර අද සිට ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 4ක් පිළිබඳව ඊයේ රාත්‍රියේ වාර්තා වූ අතර වයස අවුරුදු 34ක පුද්ගලයෙකු වේ අතර වෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 4ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලින් අතර වයස අවුරුදු 34ක පුද්ගලයෙක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 608ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 212 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතින් 45 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඉදිරි ආසාදිතින් 167 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයන් වන අතර ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 33ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 32ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 31ක් වාර්තා වී ඇති අතර ඉදිරි ආසාදිතින් 71 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 91136ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 95948ක් ලෙසයි. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන පුත්කලින් සොයා විශේෂ ජංගම සංචාර මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිසිය පවසනවා. මෙම මෙහෙයුම අද සිට එළමෙන සති අන්තයේදී ක්‍රියාත්මකයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ අවුරුදු උත්සව ඇතුළු අනිකුත් අවස්ථාවලදී සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි වශයෙන් ජනතාව අවධානය ලබා දිය යුතු බවයි. ගෝලීය කොවිඩ් වෛරසයේ හැමුවේ ඉන්දියාවේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වී තිබෙනවා. හින්දු පැතිමතුන් මිලියන සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන කුම්භ මේලා උත්සවයේ පසුගිය දින දෙක තුළ ආසාදිතින්ගේ ශීඝ්‍ර වර්ධනයකට හේතු වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දිය සෞඛ්‍ය අංශ වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධ වත්මන් තත්ත්වය කොවිඩ් සුනාමියකට සමාන කර තිබෙනවා. කොවිඩ් වෛරස් රෝගයට එරෙහිව ලොව මෙතෙක් නිෂ්පාදිත සාර්ථකම එන්නත ලෙස සැලකෙන ෆයිසර් බයෝඑන්ටෙක් කොරෝනා එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබා දීමට සිදු විය හැකි බව ෆයිසර් ඖෂධ නිෂ්පාදන සමාගමේ ප්‍රධාන විධායක ඇල්බර්ට් බෝලා පවසනවා. අමරිකාවේ රූපවාහිනී වැඩසටහනක් සමග සමුක සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ පූර්ණ එනත්කරණයේ වර්ධනයක් ලෙස එලෙස තුන්වන මාත්‍රාවක් මාස 6ත් 12ත් අතර කාලයක් තුළ ලබා දිය යුතුදයි සලකා බලමින් සිටින බවයි. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධාර්මික නායකයෙකු බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ධර්මාශෝක වෙන්නත් පුළුවන් චණ්ඩාශෝක වෙන්නත් පුළුවන්. ඒක බැරි නැහැ. නමුත් එතුමා ධර්මාශෝක චරිතය තමයි අද රඟපාන්නේ. මේ රටට අවශ්‍ය එහෙම චරිතයක්. චණ්ඩාශෝක කෙනෙක් ඕන කියනවනම් එතුමාට ඒක කරන්න පුළුවන්. නමුත් එතුමා ආගමික නායකයෙක් බොහොම හිතවත්ව කටයුතු කරන ධාර්මික පාලකයෙක් කියලා අපි දන්නවා. එතුමාට මේ අකුල් හෙල්ලලා මේ විදිහට මඩ ගහගෙන යනකොට මේ ඕනම නායකයෙකුට කලකිරෙනවා. තමන්ගේ මේ වැඩ ටික හරියට කරන්න ඉඩ දෙන්නේ නැති කරුට. රටේ ඉදිකිරීම කටයුතු කරනවා, සංවර්ධන කටයුතු කරනවා, කෘෂිකර්මයේ නියම තනත් දීලා තියෙනවා. වීගිලෝ 1 රුපියල් 56ට මිනිසු දුන්නා ග්‍රාමීය මට්ටමේ. බඩගින්න කිලෝ 85යි. ජනතාවගේ දුක දන්න රජයක් හැටියට කොරෝනා වෛරසයේ මුල් වටේ රැල්ලෙදිත් රුපියල් 5000 දුන්නා සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න ලක්ෂ 70කට මේ සැරේ ලක්ෂ 30 ගානකට ඉතාම අමාරුවෙන් ජීවත් වෙන අයට තෑග්ගක් හැටියට මේක ලබා දුන්නා රුපියල් 5000. එළබෙන ජනාධිපතිවරණයේදී තේරීපත් වන පුද්ගලයාගේ ප්‍රධානතම කාර්යභාරයට පත්විය යුත්තේ තම ජනාධිපති ධුරය අහෝසි කිරීමට කටයුතු කිරීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසනවා. මාධ්‍ය සාකච්ඡාවකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. මම එදාටත් වඩා අද සතුටු වෙනවා මේ වර්තමාන පාර්ලිමේන්තුවේ නොසිටීම ගැන. ඊට පස්සෙම මම පැහැදිලිවමයි මම කියනවා කවුරු මොනවා කිව්වත් කවුරු මොනවා බෑන්නා 2015 දී අපි ආපු ගමන සිරිසේන ජනාධිපතිතුමා අර විදියට වෘද්ධ දෙකක් ගිහිල්ලා හිරිහැර නොකර බාධා පමුණවන්නේ නැතුව අපිට ඉදිරියට යන්න උදානම් 2019 දී යලිවතාවක් ආණ්ඩුවක් මේ ප්‍රතිපත්ති උඩ පිහිටෙව්වනා පොඩ්ඩ ඔළුව උස්සලා ඉවරයි
නිදාස් 15 දී අපි බාර ගන්නකොට බාරගත්තේ ICU එකේ හුස්ම අදින අවසාන හුස්ම අදින්න යන ලෙඩේ. මේ අපි යන්න හදපු පාර ඇරෙන්න වෙන විකල්පයක් නැහැ. මේ ඒකාධිපතිවරුන් හමුදාපතිවරුන් දාගෙන රටවල් කරන්න බෑ. ඒ හැම කරන්න ගියපු හැම රටක්ම අද කුණු කූඩේ තියෙන්නේ. මේ මොහොතේ අපිට විකල්පයක් පේන්නේ නැහැ. මේ වෙලාවේ නිකම්ම මේ වෙනසක් වෙනුවෙන් වෙනසක් කරොත් නම් අපි මීටත් වඩා ලොකු අමාරුවක් වැටෙනවා. ඒක මේ රටේ අවසාන විලාපය වෙන්න පුළුවන්. දැන් ඇත්තටම ඉස්සරහට ඕන වෙන්නේ ඇත්තටම මේ තනි පුද්ගලයෙක්ගේ බලයක් තියෙන රජයක් නෙමෙයි. මේ අවුරුදු 73 න් අපි හරි ෆවුන්ඩේෂන් එකක් දැම්මේ නැහැ. ප්‍රධානම දේ තමයි ඊළඟ සැරේ නම් ජනාධිපති වර්ණයකින් නම් මේ රටේ පාලන දලය වෙනස් කරන්න 2024. එතෙන්දී දිනන මිනිසයා සූදානම් වෙන්න ඕනේ තමන්ගේ පළමුවෙනි පනත හැටියටම තමන් දිනපු ජනාධිපති ධුරය අහුස් කරන්න. රටවට අපවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. අයහපත් කාලගුණ තත්ත්වයේ නොතකා ඊයේ සවස බෝමුරු වැල්ල නැරඹීමට ගිය සංචාරකීන් පිරිසක් දියැලේ වතුර වැඩිවීම හේතුවෙන් එය අසන්නී සිර වී සිටියදී අඹගස්දුව පොලිසිය මූලිකත්වයෙන් ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සිදු කළ මෙහෙයුමකින් අනතුරුව මුදාගෙන තිබෙනවා. මඩකලපුව බිරුගල් ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස වැලිපටවමින් තිබූ ට්‍රැක්ටර් රථ 6ක් එහිරිය දුරන් 6 දෙනාද සමගින් වාකරේ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එම සැකකරුවන් පොලිසිය විසින් අපමත මුදා හැර ඇති අතර ලබන 21 වෙනිදා ඔවුන් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ පඬුවාන් කරයි ප්‍රදේශයේ වෙල්ලාවේලි පොලිස් පසමට අයත් මලේකට්ටු ග්‍රාමයේ ඊයේ සවස කුඹුරක වැඩ කරමින් සිටි පුද්ගලයෙකු අකුණුසර වැදීමෙන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචි එක් දරුපියෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ වසරේ මේ දක්වා කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 5662ක් වාර්තා වී තිබෙන අතර අප්‍රේල් මාසයේ පමණක් ඊයේ දිනේ දක්වා ඩෙංගු රෝගීන් 605 දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඔබ ඩෙංගු රෝගය පිළිබඳ යොමු කරන අවධානය ප්‍රමාණවත්ද? මේ දිනවල ඔබ නිවසට වෙලා මේ අවුරුදු සමයේ නිවාඩු පාඩුවේ සිටිනවා ඇති. එහෙත් ඔබ කොවිඩ් වලට දෙන සෞඛ්‍ය ආරක්ෂිත අවධානය ඩෙංගු රෝගයට යොමු කරනවාද? ඔබ දන්නවද මේ වසරේ මේ දක්වා කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 5662ක් වාර්තා වී තිබෙනවා. එයිනුත් ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් 1496ක් වාර්තා වී ඇති අතර පෙබරවාරි මාසයේ ඩෙංගු රෝගීන් 1794ක්ද මාර්තු මාසයේ ඩෙංගු රෝගීන් 849ක් සහ අප්‍රේල් මාසයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 605ක් වාර්තා වී තිබෙනවා. අප්‍රේල් මාසය වන මේ මාසයේ හරි අඩක් ගත වී ඇති අද දවස දක්වා කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 605ක් වාර්තා වීම සැලකිය යුතු ප්‍රමාණයක් බව. එයිනුත් මේ මාසයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නේ රෝගීන් 131 දෙනෙකු ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වන අතර දෙවනියට වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ ඩෙංගු රෝගීන් 125ක් ලෙසයි. මේ කාලයේ කාලගුණයත් වර්ෂාබර කාලගුණයක් හේයින් ඔබ ඩෙංගු රෝගය පිළිබඳවද වැඩි අවධානයක් යොමු කළ යුතු කාල සීමාවක් ලෙසත් අපට මේ කාලය හඳුන්වන්න පුළුවන්. එම නිසා මේ දිනවල ඔබ නිවසට වී නිවාඩු පාඩුවේ සිටිනවා වගේම තමන්ගේ ගෙවත්ත පිළිබඳවත් අවධානය යොමු කර ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන සුද්ධ පවිත්‍ර කර ඩෙංගු රෝගය පිළිබඳවත් අවධානයෙන් කටයුතු කරන ලෙස සියත ප්‍රවෘත්ති අප මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.